බලාපොරොත්තු විරහිත මොහොතක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු ලබා දෙනවා. හිස් වූ සොහන බලාපොරොත්තු නොවූ සිද්ධියක්. මග්දලාවේ මරියා එවගේම අනිත් පිරිස සොහන් ගෙබ ගාවට ගියේ ස්වාමීන් වහන්සේට පුද පූජා අප්පු කරන්න. හැබැයි ඔවුන් බලාපොරොත්තු නොවුණු විදිහට දේවදූතයෙක් ඇවිල්ලා සොහන්ගේ ගල පෙරල්ල ඉවත් කරනවා. ඒ දේවදූතයා ඔවුන්ට මතක් කරනවා, ස්වාමීන් වහන්සේ මළුවන් අතර හොයන්න එපා, මොකද උන්වහන්සේ දැනටමත් උත්තාන වෙලා ඉන්නේ. උන්වහන්සේ ඔබට ප්‍රථමයෙන් ගලිල්ලට යනවා, ඔබගේ සොහොවිරන්ට ගෝලයන්ට උන්වහන්සේ කතා කරන්න යන්නේ කියලා. අද නම්තාති මගේ දුවේ පුතේ බලාපොරොත්තු කැඩිලා බිඳිලා විසිරීලා ගිය හැම මොහොතකම ජේසුස් ස්වාමීන් වහන්සේ තමයි අපේ බලාපොරොත්තුව. බලාපොරොත්තු සුන්වුණ තැනට උන්වහන්සේ බලාපොරොත්තුවක් දෙනවා. ආදරේ වියකිලා ගිය තැනට උන්වහන්සේ ආදරය දෙනවා. ජීවිතයේ කඩම් වැටුණු තැනට උන්වහන්සේ අලුත් ජීවිතයක් දෙනවා. ඒ නිසා හැම තිස්සෙම අපි උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් විශ්වාසයෙන් ජීවත් වීම තමයි උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරද්දී ඒ ජීවමාන මරණයෙන් නැගිට මරණය පරාජය කරපු තන් වහන්සේ ගැන අපි විශ්වාස කර ජීවත් වෙද්දී උන්වහන්සේ කෙරෙහි පමණක්ම අපේ බලාපොරොත්තුව තියාගද්දී අපි නොහිතපු විදිහට අපි ප්‍රාර්ථනා කරන්නේ නැති විදිහට ජීවිතේ බොහෝ දේවල් යහපත් ආකාරයෙන් සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ දේවල් අපි හිතන පතන විදිහට නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි හොඳම විදිහට යහපත්ම දේ ඔබේ මගේ ජීවිතේ සිද්ධ වෙනවා. එනිසා මරණින් නැගිට ජීවමාන ස්වාමීන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු. ජේසු ජීවමානයි. ඔබට ජේසු පිටයි.